ජල සම්පාදන ඇමතුමාගේ පිළිතුරේ කුමක් සඳහන් වුණත් මම මහනුවරට ගිහිල්ලා සියසින්ම දැක්කා මේ ගොහාගොඩ කුණුගොඩට පහලිනුයි නුවර ජලය ලබා ගන්නා තැන තියෙන්නේ. එතකොට ගරු ඇමතුමාට මම කතාවක් කීමක් ඇතුව කියනවා. ඔබතුමා මේ ගැන හොයලා බලන්න. අන්තර්ජාල වාර්තාවක් පළ වුණා සියලු අන්තර්ජාල වාර්තා හරි නොවෙන්න පුළුවන්. සමහර CFL බල්බ් වලින් එක බල්බ් එකකින් පුළුවන් වතුර ලීටර් 6000ක් දූෂණය කරන්න වකුගඩු ආබාධ ඇති කරන මට්ටමට කියලා මම දැක්කා තියෙනවා අන්තර්ජාල වාර්තාවක්. මම දන්නේ නැහැ වාර්තා සියල්ලම හරිද නැද්ද කියලා. ඒ නිසා මම අහනවා ගරු ජල සම්පාදන ඇමතුමාගෙන් දැන් ඔය දුන්නු පිළිතුරේ කුමක් තිබුණත් මං සියසින් දැකපු නිසා ඔබතුමා පොඩ්ඩක් හොයලා බලනවද ගොහාගොඩ කුණුගොඩට යටිනුයි නියත වශයෙන්ම මං එච්චර වගකීමෙන් කියන්නේ ඒකයි. මේ ජලය ලබා ගැනීම තියෙන නිසා මේ ගැන විශේෂ හොයා බැලීමක් කරන්න එකඟ වෙනවද? ගරු නියෝජ කතානායකතුමනි, ඊටාම බරපතලයි මේ වගේ පානීය ජලය අපවිත්‍රයි කියලා ප්‍රකාශයක් කරන්න මේ සභාවේ. මම ඒක ප්‍රතික්ෂේප කරා වරක්, දෙවෙනි වරටත් ප්‍රතික්ෂේප කරනවා. තමුන්නාන්සලා අන්තර්ජාලාවල් ඕනතරම් ලෝකේ තියෙන බොරු ප්‍රවෘත්ති පළ කරන අන්තර්ජාලාවල් අපේ රට ගැන බොරු ප්‍රවෘත්ති පළ කරනවා. මේ රටේ ජනතාවට බොරු කලබලකාරී තත්ත්වයක් ඇති කරන. ඒ නිසා මම ඒක වගකීමෙන් කියන සංවිධායකතුමා හැටියට ඔබතුමා කියපු කාරණේට මම පිළිතුරක් දීලා තියෙනවා හොයලා බලලා. එහෙම කිසිම ගැටලුවක් මහනුවර ජල පවිත්‍රාගාලයට අපි මාවෙලිකංගෙන් ගන්න තැන නැහැ. ඒ නිසා ඔබතුමා කියපු කාරණේ වැඩිදුරටත් මම පණිවිඩයක් යවනවා. නමුත් එහෙම නැහැ. මම ගිය සතියේදී අගමැතිතුමා සති දවස් 10ට සැරයක් ඔතනින් යනවා. ඒ නිසා මේ එක එක්කෙනා කියන ඒවා අල්ලගෙන රට කලබහැණියකට පත් කරන්න එපා. බොන වතුර පිරිසිදුයි අපි දෙන වතුර. ගරු දෙවැනි අතුරු ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ මම කියනවා. ඔව් ගරු කතානායකතුමනි, දෙවැනි අතුරු ප්‍රශ්නය තියෙනවාද? ඔව් දෙවැනි අතුරු ප්‍රශ්නයනේ. හරි. ගරු ජල සම්පාදන ඇමතුමා, මම කිව්වේ අන්තර්ජාලය තියෙනවයි කියලා නෙමෙයි වතුර ගන්න උඩින් පහලින් කියලා. නෑ නෑ, අන්තර්ජාලය තියෙන කතාව ඒ වෙන කතාවක්. ගරු ඇමතුමා පොඩක් හරි 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 පොඩ නෑ නෑ පොඩ අහගන්නකෝ ඔබතුමා වාක්‍යය. ඔබතුමා දැන් අවසන් කරමු. අයින්නකෝ, මම දෙවෙනි ප්‍රශ්නේ මේ අහන්නේ. අහන්න එන ඒක තමයි. නෑ නෑ, ඉතින් අහන්න දෙන්නකෝ. ගරු අගමැතිතුමා මට අහන්න දෙන්නකෝ. ඔබතුමා කෙටියෙන් අහන්න ආන ප්‍රශ්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම කිව්වේ අන්තර්ජාලයේ තිබුණා CFL බල්බ් එකකින් වතුර පැහැදිලි කිරීම අවශ්‍ය නැහැ ඔබතුමා. ඕනේ ඉතින් මේ මම කියමු දෙන්නේ නේ. වතුර ලීටර 6000 දූෂණය කරන්න පුළුවන් කියලා. ගොහාකොට කුණුකොඩේ ලක්ෂ ගාණක් කුඩුණු CFL බල්බ් තියෙනවා. ඒ වහිනකොට කුණුකොඩේ ශීරණය එකතු වෙන්නේ මහවැලි ගඟට. ඒ කුණුකොඩට යටිනුයි මේ ග්‍රේටර් කැන්ඩි වෝටර් ප්‍රොජෙක්ට් එක තියෙන්නේ. ඒකයි මම කිව්වේ අන්තර්ජාලය තිබුණා කිව්වේ නැහැ ගොහාකොඩින් අපිරිසිදු වතුර එනවා කියලා. මම දෙවෙනි ප්‍රශ්නේ විදිහට අහන්නේ ජලයේ තිබෙන බැක්ටීරියා ඊකෝලයි වගේ බැක්ටීරියා පිළිබඳව පරීක්ෂණ කරන්න හැකියාව තියෙනවා වගේම කැඩ්මියම්, ලෙඩ්, මර්කරි, ආසනික් හොයා බලන්න සෑම ජල සම්පාදන යෝජනා ක්‍රමයකට අදාළවම පරීක්ෂණ උපකරණ ජල සම්පාදන මණ්ඩලයේ සතුව ලංකාවේ සෑම ජල ව්‍යාපෘතියකට අදාළව තියෙනවද නැද්ද? ප්‍රශ්නෙට අදාළ දෙයක් නෙමෙයි. නමුත් පොඩ්ඩක් ඉන්න මන්ත්‍රීතුමා. නමුත් මන්ත්‍රීතුමා උත්සාහ දරන දේ මම සම්පූර්ණයෙන් කියන්න ඕනේ. ජාතික ජල සම්පාදන මණ්ඩලය ජලයට අලුතෙන් එකතු හැකි හැම සාධකයක්ම පරීක්ෂණාගාරයේ සොයා බැලීමේ හැකියාවක් තිබෙනවා. ඒ අනුව තමයි අපි මේ ජල සම්පල හැමදාම පරීක්ෂණයට ලක් කරන්නේ. අපේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒ ජලයේ ප්‍රදේශයේ එවලේම ඒ ප්‍රදේශවලට වාර්තා කරනවා. ඒ නිසා ගරු අග්‍රාමාත්‍යතුමා දන්නවා මේ කතන්දරේමයි කිව්වේ අවුරුදු 10ක් අපවිත්‍ර මල මුත්‍රා පද්ධතිය මහනුවර නගරයට ලබා දෙන ව්‍යාපෘතිය නවත්තන්න මහවැලියෙන් වතුර ගන්න එපයි කියලා කිව්වෙත් මේ අන්තර්ජාල කට්ටියමයි. නමුත් අපි ඒ ව්‍යාපෘතිය අනුමත කරගෙන අද ඒ ව්‍යාපෘතිය ආරම්භ කරන්න පුළුවන් අවස්ථාවට ඇවිල්ලා තිනු. ඉතින් මේවට ඉන්නවා lobbying groups කියලා. ඒ අය විසින් වස කවලා සමාජයන් විනාශ කරන NGOලා. මෙන්න මේ කල්ලියේ ප්‍රවෘත්ති වලට ඔබතුමා වගේ තරුණ මන්ත්‍රීවරයෙක් ගොදුරු වෙන්න එපා.
උපතුමා තරුණ මන්ත්‍රීන අනාගතයක් තියෙනවා මාතර දිස්ත්‍රික්කයේ අනාගතයක් තියෙනවා මංගල සමරවීර මැතිතුමා ඉන්නකම් ඉතින් ගොදුරු වෙන්න එපා ඔය මගේ තුන්වෙනි ප්‍රශ්නේ හරි අහන්න ඔබේ ප්‍රශ්න මගේ අනාගතේ මම බලාගන්නම් කරුවේ ඔබතුමා මම ඔබතුමාගෙන් අහන්නේ ජලයේ ඊකෝලයි වගේ බැක්ටීරියා ගැන හොයා බලනවාට අමතරව මම පැහැදිලිවම අහන්නේ ඔබතුමාගෙන් කැඩ්මියම් නිකල් ප්‍රශ්නේ ඉතින් ප්‍රශ්න අහන්න දෙන්නේ නැහැ නේ ඉතින් නෑ 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 කෙටියෙන් ගන්න ඔබතුමා ඔව් නෑ මම ඔබතුමාගෙන් අහන්න තුන්වෙනි ප්‍රශ්නේ විදිහට අහන්න හදන හරි අහන්න කෙටියෙන් මාතර පැත්තේ දෙයක් යවුවොත් මනාපයක්වත් හම්බ වෙයි ගරු ජල සම්පාදන ඇමතුමා ඔබතුමාගෙන් මම අහන්නේ කැට්මෙක් රස ඔව් ඒක තමයි මම මේ දෙකක නම් කියනකොට හිතන්න එපා කලින් ප්‍රශ්නේ මේ ආයෙ යනවා කියලා ආන්න මන් තෝරා මම අහන්නේ කැඩ්මියම් නිකල් ඊයම් සහ ඔව් මේ ආසනික සම්බන්ධයෙන් දැන් අපි ගමු මාතර තියෙනවා ජල සම්පාදන යෝජනා කාර්යාලය ගාල්ලේ තියෙනවා මේ ආදී හැම දිස්ත්‍රික්කකම මේ ගැන පරීක්ෂණ කරන්න පුළුවන් පරීක්ෂණාගාර පිටරලා තියෙනවා නැත්නම් සාම්පල කොළඹට ගෙනල්ලාද ඒ සියලුම පරීක්ෂණ කටයුතු කරන්න පවිත්‍ර මේ ලැබ් එකේ පරීක්ෂා කරලා සැකයක් මතුවෙන හැම එකම කොළඹ පවිත්‍රාගාරයට එනවා කොළඹ පවිත්‍රාගාරයට අතිරේකව ස්වාධීනවත් යවන්න තැන් අපේ රාජ්‍ය ආයතනවල තියෙනවා. ඒ අනුව තමයි දැන් අර ගම්පහ රතුපස්වල ආවාම කීප තැනක ටෙස්ට් කළා තමයි ඒක හොයාගත්තේ. නැතුව අපි කියන එක වැරදි කියනවනම් ඒ ආයතනවලට යත හැකි. මේ කාරණේ නිකන් අහනවනම් අහන්නත් පුළුවන්. ප්‍රචාරය පිණිස. එන්නකො මගෙත් එක ලැබ් තියෙන තැන පෙන්වන්න යන්න. මගේ තුමා ෆීලික්ස් වෙරාමත් තුමා විතරයි ආරාධනා කරන්නේ.